හැමෝම ආදරයෙන් පිළිගන්නවා නිශුවසිට YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනෙන්නේ ලොව ගැඹුරුම ආගාධය හෙවත් මරියානා ආගාධය පිළිබඳව පුදුම හිතෙන තොරතුරු කිහිපයක්. ඉතින් ඒ පිළිබඳ සියලු විස්තර දැනගන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් නරඹන්න. ලෝකයේ විවිධ භූවිෂමතාවයන්ට අනුව විවිධ කඳු හා ආගාධ නිර්මාණය වෙලා තියෙනවා. මේ අනුව ලෝකයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එවරස්ට් කන්ද. මෙහි උස දළ වශයෙන් මීටර් 8850ක් පමණ වෙනවා. ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා තියෙන්නේ මරියානා ආගාධය. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානය වෙනවා. මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වෙනවා. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ කිල්ලුවත් එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133ක් පහළින් තියෙන්නේ. ඉතින් මේ අනුව මරියානා ආගාධයේ කොච්චර ගැඹුරුද යන්න අප සියල්ලන්ටම හිතාගන්න පුළුවන්. මේ වීඩියෝ එක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මරියානා ආගාධය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන එන්න. මරියානා ආගාධයට බහිනමට වඩා හඳට යන එක පහසුයි කියනවා. හඳට 12 දෙනෙක් ගොඩ බැස්සනේ. ඒත් මේ ආගාධයට ගොඩ බැස්සේ තාම 3 දෙනයි. ලෝකයේ සාගර කලාපයන් වලදී බටහිර ශාන්තිකර සාගර කලාපයට වන්නට තමයි මරියානා ආගාධය පිහිටලා තියෙන්නේ. ඒ කිව්වේ ජපානයට කිට්ටු වෙන්න නැත්නම් මරියානා දූපත්වලට නැගෙනහිර පැත්තට වෙන්න. මරියානා ආගාධය කියනකොටම වචනින්ම තේරෙනවා ඒක ආගාධයක් කියලා. නිකං ආගාධයක් නෙවෙයි, මේක තමයි ලෝකේ තියෙන ගැඹුරුම තැන. ඊට පස්සේ පසු කාලෙදී නැත්නම් 1951දී බ්‍රිතාන්‍ය නෞකාවක පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඒත් ආයමත් හොයාගෙන තියෙනවා ආගාධය දකුණු දිශාවට වෙන්න පතුලේ වෙනම පළාතක් නැත්නම් නිම්නයක් තියෙනවා කියලා කිලෝමීටර් 10.91ක් ගැඹුරු. ඒ පරීක්ෂණ කණ්ඩායම විසින්ම තමයි ආගාධය මුළු ප්‍රමාණය ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දිග පළල. ගැඹුරුම හරිය නම් කරලා තියෙන්නේ චැලෙන්ජර් ඩීප් කියලා. ඒ නම යොදාගෙනත් තියෙන්නේ ඒ ගැඹුරු තරණය කිරීමට තියෙන බිහිසුණු අභියෝගයක් තරමට අපහසු නොවන නිසාමයි. දැනට සැලකෙන්නේ මේ හරිය තමයි ගැඹුරුම කොටස කියලා. පුදුම හිතන කාරණේ කිව්වොත් මේ වෙනකොට එවරස්ට් කන්දේ මුදුනට යන්න දහස් ගාණක් ලෝකෙ මිනිස්සු සමත් වෙලා තියෙනවා. ඒත් තාමත් ලෝකෙ ගැඹුරුම තැනට සාර්ථකව යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසකට. ඒ හේතුවත් මම පහදන්නම්. කොහොම හරි මේ මරියානා ආගාධය හැදලා තියෙන්නේ බූතැටි දෙකක් එකිනෙකට ඝට්ටණය වීමෙන්. ඒ කියන්නේ හැප්පිලා. ඒක බූතැටියක කෙලවරක් අනෙත් බූතැටිය උඩින් පිහිටීමෙන්. මෑතකදී පතුලටම යයි කියලා සලකන්න පුළුවන් මට්ටමකට ගිහිල්ලා තියෙන්නේ මරියානා ආගාධයට. කවුරුත් දන්න ටයිටැනික් කතාව හදපු ජේම්ස් කැමරන් නැෂනල් ජියෝග්‍රැෆික් චැනල් එකේ කණ්ඩායමක් එක්ක කුඩා ප්‍රමාණේ සබ්මැරින් එකක් තමයි ඒකට යොදාගෙන තියෙන්නේ. ඔහුට පතුලට ළඟා වෙන්න පැය 2යි විනාඩි 34ක් ගත වෙලා තියෙනවා. මරියානා ආගාධය පතුල තරණය එවරස්ට් කන්ද නගිනවට වඩා ගොඩක් වියදමින් බිහිසුණු බවෙන් ගොඩක් අධිකයි. මරියානා ආගාධය වෙනස් වීම, භූතැටිවල වෙනස් වීම වගේ දේවල් ගණනය කරන්න නිර්ණය කරන්නේ සැටලයිට් මගින් නැත්නම් අතිධ්වනි තරංග මුහුදු පතුලට යවලා. මරියානා ආගාධය පතුලට වෙන්න කෙමෙන් කෙමෙන් සූර්ය රශ්මිය පතිත වෙන එක ෂේ වෙලා යනවා. කවුරුත් දන්නවා ඇති ලිඳක වුණත් අඩිය කළුවරයි කියලා. නිකමට ඇස් දෙක වහගන්න ඒ වගේම කළුවරක් තමයි මරියානා ආගාධය තියෙන්නේ. සාගර පතුලට ඉරේලිය ගමන් කරන්නේ කිලෝමීටරයක් පමණ දුරක්. ඒක පදනම් කරගෙන ආලෝකීය මුහුදු පතුලට යන විදිය ගැන මට්ටම් තුනක් තියෙනවා. භෞතික විද්‍යාවේ ඒ මට්ටම් වල හැටියට තමයි මත්ස්‍ය ජීවීන් විශේෂ හැඩගැහිලා තියෙන්නේ. සූර්ය රශ්මිය අඩු වෙනවා කියන්නේ වතුරේ තියෙන අඩියට වෙන්න උෂ්ණත්වෙත් අඩු වෙනවා කියන එක. ඒ වගේමයි පීඩනයත් වතුරේ ගොඩක් වැඩි. කොමාරි මරියානා ආගාධය පතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4 අතර පරාසයක් ගන්නවා. ඒ කියන්නේ අධික සීතලක්. මරියානා ආගාධයේ ඒ සීතලට අඳුරටම හැඩගැහුණු ජීවීන් අපි දැකලා තියෙන මාළු වගේ ඉන්නවා. ඒත් පෙනුමෙන් ගොඩක් විකෘති කිව්වොත් හරි
බිහිසුණු පෙනුමක් ගන්න ජීවීන් තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. උන්ගේ දරුණු බව ගැනවත් මේ වෙනකොට සඳහනක් නැහැ. මොකද කලාතුරකින් තමයි ඒ වගේ ජීවියෙක් විශාල ප්‍රමාණයේ දැලකට අහුවෙන්නේ. ගොඩක් කලාතුරකින්. ඒකත් අහම්බෙන්. ඒ ජීවියෙක් සාගරයේ ගැඹුරු කොටස තරණය කරලා උඩ කොටසට ආවොත් විතරයි. එහෙම සිද්ධි ගොඩක් වාර්තා වෙනවා. ලංකාවේ ධීවර කලාපවලත් ඒ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. එහෙම අහුවෙන ජීවීන් විවිධ හේතුන් නිසා මරණයට පත් වෙනවා. අධික උෂ්ණත්වය, දැල්වලට හසුවීම, අනිකුත් මාංශභක්ෂක මසුන්ට බිලිවීම වගේ හේතු නිසා. තාම විද්වතුන්ට විසඳගන්න බැරි වුණ, ගවේෂණය කරලා ඉවර ගන්න බැරි වුණ ජීවීන් දහස් ගාණක්, ලක්ෂ ගාණක් මේ මරියානා ආගාධේ ජීවත් වෙනවා කිසි දවසකවත් ඇහැකටවත් නොගැටුණු. බොහෝමයක් අල්ප කොටසක් තමයි මේ වෙනකොට හොයාගෙන තියෙන්නේ. ඔවුන්ගේ බිහිසුණු බවත් හැඟුණු දේවල් පවා මේ මරියානා ආගාධේ තවමත් අභිරහසක්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ නැරඹීම සඳහා නිෂුවෙසෙල් YouTube channel එක දැම්ම subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.